මම හිතන්නේ සිලෙක්ටර්ස්ලා සංචිතයත් තෝරලා තියෙනවා. ඒක මිනිස්ටර්ගේ ඇප්‍රූවල් එක තමා තාම ලැබිලා නැත්. ඉතින් මම අද හම්බේ ඒක. ඉතින් හිටපු ක්‍රීඩකයාම තමා ඉන්නේ ඉතින් සංචිතයට ඇතුළත් වෙලා. ඉතින් මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් කියලා. ඔව් දසුන් මේ වෙනුවට ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා වේග පන්දු යවන්නුගේ. මොකද අපේ පන්දු යවන්න කීප දෙනෙක්ද ඉන්ජෙක්ට් වෙලා, ඒ වගේම ඉතින් ගැට් ගොඩ පොඩි ඒක මොකක්ද ආදේශයක් තියෙනවද? මොකද ඒ සම්බන්ධයෙන් ගන්න මේ ඔයාලගේ තීරණ එකක් මොකක්ද? ඇත්තරම අපිත් එක පහුගේ කාලේ ක්‍රීඩකක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. විශේෂයෙන් ලහිරු කුමාර, කසුන් රාහිත, අසිත ෆර්නෑන්ඩෝ. අර අත්දැකීම් අඩුයි තමා. නමුත් මම හිතන්නේ ඔවුන් ක්‍රීඩා කරලා තියෙනවා, ඔවුන්ට අත්දැකීම් තියෙනවා අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා කරලා. ඉතින් මම හිතන්නේ ඔවුන් හොඳට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා මේ තරගාවලිය තුළ. ක්‍රීඩා කරපු දඟබන්දු යන ඉන්නවා. මොකද මහේෂ් තීක්ෂණ, වනිදු හසරංග, ඒ වගේම දුනිත් වෙල්ලාලගේ, දනංජිදි සිල්ලා. ඉතින් සංකල්පනේ හොඳ සංකල්පනයක් තියෙනවා. දසුන් T20 ලෝක උසලානේ පස්සේ දැන් අපි මේ ඉන්දිර තරගාවලියේ 8-2 කොහොමද T20 නම් T20 දක්වා වෙනස් වීමේදී කොහොමද සූදානම්? ඇත්තටම සූදානම බැලුවතින් අපි එක් දින තරඟ හොඳින් ක්‍රීඩා කරා පහුගිය කාලය පුරාවටම. ඉතින් අපිට අර වැඩිපුර කාලයක් යොදවන්න ඕනේ, කන්සන්ට්‍රේෂන් වැඩියෙන්න ඕනේ එක් දින තරඟ ක්‍රීඩා කරද්දී. ඉතින් මම හිතන්නේ අපේ ක්‍රීඩකයන්ට ඒ හැකියාව තියෙනවා ඒගොල්ලන්ගේ ගේම් එක කන්වර්ට් කරගන්න. මම හිතන්නේ හොඳ අනිවාර්යෙන්ම ක්‍රීඩකයෝ තමන්ගේ සුපුරුදු දක්ෂතාවලට ඇවිල්ලා ඉතින් තරඟාවලිය ජයග්‍රහණය කරන්න හැකියාව අපිට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමේ හිටියා. මොකද එයා පහුගිය ඔස්ට්‍රේලියානු තරඟාවලිය අපිත් එක්ක හිටපු ක්‍රීඩකයෙක්. ඉතින් ධනංජය ලක්ෂාන් තමා ආදේශකයක් විදිහට පැමිණියේ. ඉතින් මම හිතන්නේ ඔහුගේ සහභාගීත්වය දැක ගන්න පුළුවන් වෙයි තරඟාවලිය තුළදී. මම හිතන්නේ දුෂ්මන්ත නැති එක ලොකු පාඩුවක්. මම හිතන්නේ ඌට ටික කාලයක් යයි රිකා වෙලා ඉන්න. මොකද ඔහුගේ ඇන්කල් එකේ ඔපරේෂන් එකක් කරා. මම හිතන්නේ වෛද්‍යවරු නිර්දේශ කළා තියෙන්නේ මාස දෙකමාරක් විතර ඌට විවේක අරගෙන රීහැබ් වලින් පස්සේ තමයි ආයේ ක්‍රීඩාවට යොමු වෙ යුත්තේ. ඉතින් මම හිතන්නේ ටික කාලයක් යයි දුෂ්මන්තට ආයේ ක්‍රීඩා කරන්න පැමිණෙන්න. ඇත්තටම අපි කණ්ඩායමක් විදියට දිගටම ක්‍රීඩා කරපු සංයුතියක් තියෙනවා. මොකද විශේෂයෙන් පල්ලේ කැලේ ක්‍රීඩාංගණය ගත්තොත් දවල්ට පිටිකරන්නට ගොඩක් හොඳයි. රැයට තම ලයිට් එක දාපුවම තම සුවින් එන්න වැඩි චාන්ස් එකක් තියෙන්නේ. මම හිතන්නේ ප්‍රධාන වේග පන්දු යන්න දෙන්නයි ඕල්රවුන්ඩර්ස්ලා දෙන්නෙක් ඉන්නවා සංචිතේ. ඉතින් ඒ සංකල්පය යොදාගෙන වේග පන්දු යවන්නන් ඒ ආකාරයෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අද ක්‍රීඩා කරන කණ්ඩායම් ගත්තොත් කිසිම කණ්ඩායමක් අවතක් සේරු කරන්න බෑ. මොකද විශේෂයෙන්ම 2022 වෙද්දී T20 තරංගාවලිය ලෝකේ පුරාම තියෙනවා. ඉතින් මම හිතන්නේ හැම කණ්ඩායකම ක්‍රීඩකයෝ ඉන්නවා ලෝකේ වටේ ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් අරගෙන. ඉතින් අෆ්ගනිස්තානු කණ්ඩායම අද වෙද්දි හොඳ තැනක ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපිටත් ඔවුන් සමග ක්‍රීඩා කරද්දී චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් අපි දන්න ඔපොසිෂන් එක කවුද කියලා. මොකද අපි වර්ල්ඩ් කප් එකෙත් ආසියානු කුසලානේත් ක්‍රීඩා කරා. නමුත් ඒ T20 තරඟ, ඉතින් මම හිතන්නේ අපිට ප්ලෑන්ස් තියෙනවා ඔවුන් ටැකල් කරගන්න. ඉතින් මම හිතනවා හොඳින් ක්‍රීඩා කරන්න. විශේෂයෙන්ම රෂීඩ් ඛාන් ගත්තොතින් අපි ඒ තරඟාවලි දෙකේම එයාව හොඳින් හෑන්ඩල් කරා. ඉතින් අපේ ක්‍රීඩකයන් අපි බලාපොරොත්තු වෙනවා එයාට හොඳින් මුහුණ දෙන්න. ඇත්තටම මට ලැබිච්ච ප්‍රතිචාර වලින් මම දකින්නේ බලාපොරොත්තු මිද වැටලා තියෙනවා කියලා. මොකද ඒක ඒ බොහොම සුළු පිරිසක් තමා කියන්නේ බලාපොරොත්තු මිද වැටලා තියෙනවා කියලා. ඒගොල්ලෝ දන්නවා අවුරුදු දෙකක් දිස්සේ මේ ආපු ගමන් මග. අවුරුදු දෙකකට කලින් ක්‍රිකට් එක තිබ්බේ කොහෙද? එතන ඉඳන් වර්ල්ඩ් කප් එක වෙනකන් ක්‍රීඩා කරපු ආකාරය හැමෝම දන්නවා. ඉතින් මම හිතන්නේ ඔවුන් අපි දෙගින් දිගටම දිරිමත් කරනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ඩිලිවර් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.